ඔක්තෝබර් 4 වනදා දරුවාට අකුරු කියවන අති ප්‍රබල සරස්වති යෝගයක්. බුද්ධයට අධිපති බුද්ධ ග්‍රහයා ඔක්තෝබර් 1 වනදා රාත්‍රී 8:38ට කන්‍යා රාශියට පැමිණ උච්ච වෙයි. එම බුද ඔක්තෝබර් 19 වනදා දින අලියව 1:17 දක්වා කන්‍යා රාශියේ සිටින අතර මෙම කාලය තුළ මිථුන කන්‍යා ධනු මේන ලග්න හිමියන්ට හා එම ලග්නවලින් උපදින දරුවන්ට භද්‍ර යෝග උදා කරයි. මෙම කාලයේ රවිද කන්‍යාවේ බැවින් බුධ ආදිත්‍ය යෝගය ගෙනදේ. මෙසේ බුධ කන්‍යා ලග්නයේ උච්ච වීමෙන් මෙම වසර තුළ යෙදෙන ඉතාමත් ප්‍රබල සරස්වති යෝගය ඔක්තෝබර් මස 4 වැනි පදාදා හරියටම පෙරවර 6ට යෙදේ. පදාතා දිනක කන්‍යා ලග්නයේ බුධ උච්චව සිටියදී බුධ හෝරාවේ බුධ පංචමයේ බුධ සූක්ෂමය තුළ මෙම නැගත යෙදී ඇත. මෙදින රවිද කන්‍යාවේම සිටින අතර අකුරු කියවීමට නිර්දේශිත සඳුට අයත් රෙහෙන නැගත පැවතීමත් සතු නබවැන්නේ උච්චව සිටීමත් මෙම මුහුර්තයේ බලය දෙගුණ තෙගුණ කරයි. සුභ දිශාව නැගෙනහිර දිශාව වේ. දරුවා කෙරෙහි ඉමහත් ආදරයක් කරුණාවක් ඇති දරුවා ඉගෙනගෙන සමාජයේ හෙළම ස්ථානවලට යා යුතුයයි අවංකවම ප්‍රාර්ථනා කරන ඊර්ෂ්‍යාව පරවශ චේතනා නොමැති අයෙක විසින් දරුවාට අකුරු කියවිය යුතුය. අකුරු කියවීමට ප්‍රථම බුදුරජාණන් වහන්සේ හා සැරියුත් මහරහත් වහන්සේ උදෙසා මල් පහන් සුවඳ දුම් පුදා තෙරුවන් නමද ගණ දෙවියන් හා සරස්වති මෑණියන් උදෙසා පහන් දල්වා ආශිර්වාද ප්‍රාර්ථනා කළ යුතුය. පූජාවක්ද තබන්නේ නම් වඩාත් සුදුසුය.